නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි හොඳට පදම් වෙච්ච පක්ෂයක් අපි පෙරදිලා තියෙන අපි අපිට පරාජය හොඳට භුක්ති විඳලා අත් විඳලා පුරුදු පක්ෂයක්. අපි ජයග්‍රහණය ලැබලා පුරුදු පක්ෂයක්. පෙරදිලා ඉඳලා නැවත ජයග්‍රහණය කරලා කරපු පක්ෂයක්. ඉතින් ඒ නිසා මේ එක්කයිකුගේ ක්‍රියාවක් තුළ අපිට මහ ලොකු දෙයක් පිළිබඳව අපිට හිතෙන්නේ නැහැ. හැබැයි ඉතින් මම ඔබට තව දෙයක් කියනවා. මේ හඬ පටවල් ගැන අපි කතා කරන්න කොච්චර අකමැත්තෙන් හිටියත් දැන් ආණ්ඩුව පත් කරේ මේ රටේ ආණ්ඩුව පත් කරේ ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාලා මහත්තයාව ජනාධිපතිවරයා බවට පත් කළේ මේ හඬ පටල්ලන්නද? හඬ පට අත්අඩංගුවට ගන්නද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව පත් කරේ? එතුමා ඊට වැඩිය කරුණු කාරණා කිව්වනේ. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූවන් කාදිනල්තුමා හම්බෙලා කිව්වා මම සතියන් දෙකෙන් ඇතුළත මම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මේ කණ්ඩායම් අත්අඩංගුවට ගන්නවා පියතුමනි කියලා. කළාද? එතකොට මහ බැංකු වංචාවේ ඒ වංචාව කරා නම් ඒ මහ බැංකු හොරුන් අල්ලනවා කියලා ලොකු සටන් පාඩයක් වෙලා තිබුණා. කළාද? ඒ වගේ ලොකු දැවැන්ත ඒ කියපු කාරණා ජනතාවට ලබා දුන්න ඒ පොරොන්දු එව්වා ඉෂ්ට කරන්නේ නැතුව මේ හඬ පටවල් තන පටවල් අල්ලගෙන මේ මෙව්වා මත මේ ආණ්ඩුවට යැපෙන්න එපා කියන කාරණේ මම විශේෂයෙන් කියනවා. හඬ පටයක් තියෙනවා නම් රඤ්ඤ රාමනායක වැරද්දක් කළා තියෙනවා නම් මම කිව්වේ ඔබට එක එක අයගේ විනෝදාංශ තියෙනවා, එක එක අයගේ ක්‍රම තියෙනවා. රඤ්ඤ රාමනායක මහත්තයාගේ හඬ පට එකතු කිරීම එතුමාගේ විනෝදාංශයක් වෙන්න පුළුවන්. මම අර කිව්වේ සමහරු පරණ කාර් එක අහු කරනවා, සමහරු තමන් මදින ටූත් බ්‍රෂ් එක පවා එක් අහු කරනවා. එහෙම එක එක මානසික අවශ්‍යතාවයන් තියෙනවා ඉන්නවා. Breaking.lk